भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामीरय मज्जपमादत्थाना वीरमणी सिक्खापदं समादियामि सुरामीरय मज्जपमादत्थाना वीरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन सम्पादेत् आवभन्ते साधु समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एत तुम हे काला मा अनुसवेन मा परंपराय मा इति किराय मा पितक संपदानेन मा तक हेतु मा नय हेतु मा आकार परिवितक्केन मा दिट्ठि निज्जान खंतिया मा बभ्य रूपताय मा समनो गरुति यदा तुम हे काला मा अत्नाव जानेयाथ इमे धम्मा कुसला इमे धम्मा अनवज्जा इमे धम्मा विन्युपसत्ता इमे धम्मा समत्ता समादिन्ना हिताय सुखाय संवत्तती अथ तुम हे काला मा उपसंपज्ज विहरे याथाति पिन्वत्नी මේ මාතෘකා ගාථාව කනට ඇහෙනකොටම ඕනෑම බෞද්ධයෙකුට මතක් වෙනවා බුදු දහමෙහි දීලා තියෙන සිටීමේ නිදහස පිළිබඳව. කාලාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙකු විසින් සිටිය යුතු ආකාරය බෞද්ධයෙකු පිළිපැදිය යුතු ආකාරය सर्वाकारेन विग्रह कोट दक्वा तिबिनवा इनिसा में कालाम सूत्रे बौद्धयन अतर बहुम प्रसिद्धय हबै समारक वेलावट पेनवा कालाम सूत्रे वरदि कोनिंग अल्लागन इन्नवा केला बुद्धरजानन वहन्सेगे विमसीमे निदहस अपट दील तिबुनतन
අපට ඕන විදිහට විමසන්නට අයිතියකුත් නැහැ. බොහෝ උගතුන් මේ විමසීමේ නිදහස වරදවා හිතාගෙන ඉන්නවා. බොහෝ උගතුන්ගේ උගත්කම් අනුව ඒ ඇත්තන් හිතනවා ඒ උගත්කම් යටතේ අපි කල්පනා කරන එක තමයි හරි, අනිත් අය හිතන විදිහ වැරදි කියලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ක්‍රම දිහා බලපුවම පේනවා යමක් හරියන්නට හෝ වරදින්නට හෝ උගත්කම ප්‍රමාණවත් වෙන්නේ නැහැ, තව යම් යම් දේ එකතු විය යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි යම් යම් දේවල් ග්‍රහණය කරන ආකාරය. ඒ ග්‍රහණය කරන ආකාරය දස ආකාරයකින් මේ සූත්‍රයේ පෙන්නනවා, කාලාම සූත්‍රයේ. පළවෙනි කාරණේ තමයි මා අනුස්සවේන, නානා ආකාරයෙන් අපේ කනට වැටෙන ආරංචි මාර්ගයෙන්. බලන්න, අපි ආරංචිය සත්‍ය දෙයක් හැටියට කටින් කට යද්දී තහවුරු වෙන්නේ නැද්ද කියලා අපේ සමාජයේ? එක්කෙනෙකුට ලැබෙන ආරංචියක් එයා තවත් කෙනෙකුට දෙන්නේ එයා දැක්ක දෙයක් හැටියට. එයාගෙන් තව එක්කෙනෙකුට යනකොට ඒක තවත් තහවුරු කරලා දෙනවා. අපි නිකන් උදාහරණයකට කියනවනේ, අපේ පැරණි අතරේ කපුටු පිහට කපුටෙක් වුණා කියලා අන්තිමට වමනේ දානකොට. ඔන්න ඔය ආකාරයකින් ඕකේ ඉතින් කතාවකුත් තියෙනවා. කවුද යනකොට දැක්කලු මේ මං හිතන වමනේ දාලා තියෙනවා කෙනෙක්. ඉතින් බලනකොට කපුටෙක් කපුටු පිහාටක් උඩට වමනේ දාලා තියෙන්නේ. අන්තිමට කෙලවර උන්නේ ගිහිල්ලා අර මිනිස්සයා කපුටෙක් වමනේ දාලා තියෙනවායි කියන කතාවෙන්. ඉතින් ඒ වගේ ආරංචියෙන් තොරතුරු යනකොට ඒ ආරංචි මාත්‍රයෙන් තීරණය කරන්ට එපා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මා පරම්පරාය කියලා කියන්නේ අපේ ආචාර්ය පරම්පරාවෙන්, අපේ මුතුන් මිත්තන්ගේ පරම්පරාවෙන්, මේ විදිහට අපේ ඉතිහාසයේ කටින් කට එන ආකාරයෙන් හෝ පිළිගන්නට එපා ඒ ආපමණින්. මා ඉතිකිරාය, මේ විදිහට එක එක්කෙනා කියනවා කියලා, මෙහෙම 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 ප්‍රකාශ කරනවා කියලා, මේ අයුරින් කියනවා කියලා බාරගන්නට එපා. මා පිටක සම්පදානේන, පොතපතෙහි ආපමණින්වත් පිළිගන්නට එපා. සමහර දෙනා අදත් කියනවා අහවල් කෙනාගේ පොතේ මෙහෙම තියෙනවා, අහවල් කෙනාගේ පොතේ මෙහෙම තියෙනවා කියලා නොයෙක් ආකාරයෙන් සමහර මිත්‍යා දෘෂ්ටි ඒ පොත්වලට තැන දීලා පොත්වල තියෙන හින්දා විශ්වාස කරමින් තමන්ගේ ග්‍රහණයට අරගන්නවා. ඒකත් වැරදි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මා තක්ක හේතු, තමන්ගේ තර්කයට දාලා තර්කයට අහුවෙනවා නම් ඒක හරි කියලා ගැනීමකුත් තියෙනවා. හුඟක් දෙනා අද තර්ක කරනවා සමාජයේ. මේ තර්ක කිරීම බොහෝ විට උගතුන් අතර තියෙනවා. ඒ ඇත්තන් තර්ක කරනවා. පින්වත්නි, අපි කලිනුත් වතාවක මතක් කරලා දීලා තියෙනවා, අද බොහෝ විට අපිට තියෙන ලොකුම පාඩුවක් තමයි උගතුන් විමසන්නේ නැතිවීම. උගතුන් විශේෂම ශාසනය සම්බන්ධ කාරණාවලදී තමන් උගත් කියලා හිතාගෙන උගතුන් කීප දෙනෙක් අතර සාකච්ඡා කරලා ඒක තීරණය එක තේනවා. නමුත් පින්වත්නි, උගත් බවයි ප්‍රඥාවයි දෙක වෙනස්. උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ ගේ සමයෙහි හිටපු ප්‍රධාන දායකයා අනේපිඬිසිටුමා අසනීප වුණා, මරණාසන්න වුණා. අනේපිඬිසිටුමා මරණාසන්න වූ අවස්ථාවේ සරියුත් හාමුදුරුව ආවා අනේපිඬිසිටුමාව දකින්නට. සරියුත් හාමුදුරුව එහිදී අනේපිඬිසිටුමාට පංචස්කන්ධ විභාගය පිළිබඳ අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාවෙන් පස්සේ අනේපිඬිසිටුමා අඬන්න පටන් ගත්තා. තොර සරියුත් හාමුදුරුව අනේපිඬිසිටුමාගෙන් අහනවා, ඇයි මේ පසුතැවෙන්නේ කියලා. අනේපිඬිසිටුමා කියනවා, ස්වාමීනි, මම පසුතැවෙනවා නෙමෙයි, මට කනගාටුයි. මා මෙතෙක් කාලයක් ඔබ වහන්සේ වැනි මහා උගත් හාමුදුරුවරු, ඔබ වහන්සේ වැනි උත්තමයන් වහන්සේලා මම ආශ්‍රය කළා, බුදුරජාණන් වහන්සේ මම ආශ්‍රය කළා. නමුත් මට මේ තරම් මිහිරි, මේ තරම් ගැඹුරු දහමක් මේ කාලය තුළ මට අසන්න ලැබුණේ නැහැ.
උභහන්සේලා එවැනි දහමක් මට දේශනා නොකිරීම ගැනයි මම මේ කනගාටු වෙන්නේ කියලා. එතකොට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ගෘහපතිය ගම්භීර ධර්මය කාම භෝගී ගිහියන්ට එකෙල්ලේ දේශනා කරන්නේ නැහැ කියලා. මොකද ගැඹුරු දහම දේශනා කරපුවාම පින්වත්නි මේ කාම භෝගී ගිහියා දෙලොවක් අතර අතරමං වෙනවා. ගිහියාට ඒ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. එතනින් එහාට යන නැත්නම් ඒකට කැප වෙලා පේ වෙලා යනකොට ගැඹීර ධර්මයේ දැනගන්නට පුළුවන්. තවත් සූත්‍ර තියෙනවා කාම භෝගී ගිහියන්ට මේ ධර්ම හරියට වටහා ගන්න බෑ කියන කාරණේ. එනිසා කාම භෝගී ගිහියන් ධර්මය අල්ලගෙන තර්ක කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්නට ඕනේ. ඒත්තන්ගේ නීවරණ ධර්මයන්ගෙන් මනස කිලුට වෙලා තියෙද්දී මේ නෛර්යානික වූ සද්ධර්මය සර්වාකාරයෙන් වටහා ගැනීමේ නුවණ ඒත්තන්ට නැහැ. ඒක නැහැ කියලා කෙලින්ම කියන්නට ඕනේ. එහෙම තියෙනවා නම් ඉතින් මේ පැවිදි වෙලා බණ භාවනා කරමින් මනස දියුණු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ ධර්ම සර්වාකාරයෙන් වටහා ගන්නට නම් ඒකට කැප වෙලා පෙහෙවලා තමන්ගේ ආධ්‍යාත්මික පසුබිම හදන්න ඕනේ. එවැනි කෙනෙකුටයි මේ ධර්මයේ වැටහීම ඇති වෙන්නේ. එහෙම හැම දිනකටම තියෙනවා නම් ඉතින් හාමුදුරුවරු බණ කියන එක වැඩකුත් නැහනේ. හාමුදුරුවරු බණ කියන්නේ යම්කිසි ආකාරයක අපේ සදහවත් උපාසක උපාසිකාවන්ට යමක් කියලා දෙන්නට ඕනේ කියන අදහසෙන්, ඒත්තන්ව යහමගට ගන්නට ඕනේ කියන අදහසෙන් එහෙම ධර්මදේශනා කරද්දි ගිහියොත් හිතනවා නම් ඔක්කොම අපි හාමුදුරුවන්ට වැඩිය දන්නවා කියලා. ඉතින් එහෙනම් මේ ධර්මදේශනාවෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. මේ පින්නතුන් කෙරෙහි, මේ බණ අහන පින්නතුන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේකයි, මෙන්න මේ මගයි අප ගත යුත්තේ කියලා අනුශාසනා කරන්නේ තියෙන හිතවත් බව නිසා, නැත්නම් අහිතවත් බව නිසාවත්, දායකයන්ගේ දියුණුවට අකමැති නිසාවත් නෙමෙයි. පින්වත්නි, ඊළඟ කාරණය මා ණය හේතු කියලා කියන්නේ තමන්ගේ තියෙන දරාගෙන ඉන්න න්‍යාය මතවාද අනුව පිළිගන්නට එපා. මා ආකාර පරිවිතක්කේන, මෙන්න මෙහෙම මෙහෙම ලස්සනට මේක ගැළපෙනවා, ලස්සනට පේනවා, ලස්සනට වැටහෙනවා කියලා ඒ ආකාර පරිවිතර්කයෙන් සුන්දරයි කියලා හිතාගෙන එහෙම ගන්නට එපා. මා දික්ති නිජ්ජානක්ඛන්තියා, තමාගේ කැමැත්තට තමන්ගේ අදහසට හරි යන බැවින්, තමන්ගේ රුචියට හරි යන බැවින් එහෙමත් ගන්නට එපා. මා බබ්බ රූපතාය, මේතනත්තා බොහොම මෙවැනි දෙයක් කියන සුදුසු පුද්ගලයේ වයෝවෘද්ධ බව නිසා හෝ සමාජයේ පිළිගෙන තියෙන නිසා හෝ එහෙම කියපු පමණින්ම පිළිගන්නට එපා. පින්වත්නි, මේකට උදාහරණයක් දෙන්නම්. එක අවස්ථාවක මේ හුඟා දෙන අපෙන් අහලා එවන දෙයක් ලියුම් වල පිටු සඳහන් කරලා පොත්පත්වල දක්වලා එවනවා. සමහර ස්වාමීන් වහන්සේලා කතරගම දෙයියෝ දැක්කයි කියන කාරණය පිළිබඳව අපිත් ඊට පස්සේ ඔය පොත කියෙව්වා. එහෙම ඔය අපි අදහන කතරගම දෙයියෝ දැක්ක තැනක් ඒ පොතේ එහෙම සඳහන් වෙලා නෑ. හොඳට විමසීමෙන් කියවන්න බලන්න. කතරගම ගිය ස්වාමීන් වහන්සේලා දෙනම යම්කිසි පුද්ගලයෙක්ව දැකලා ඒ දෙවියෙක් වෙන්න ඇති කියන අදහස ඇති කරගෙන තියෙනවා. එයා කතරගමද දැක්ක නිසා කතරගම දෙයියෙක් කියන එකයි අදහස් කරගෙන තියෙන්නේ. මොකද ඒ පොතේ හොඳට පැහැදිලි කරනවා ඒ තැනැත්තා දුඹුරු පාට රෙදි ඇඳගෙන හිස මුඩු කරලා හීන් දෑරි මූණක් තිබෙන සුද්දෙක් වගේ කෙනෙක් වගේ විග්‍රහයක් කරනවා. ඉතින් ඒ අන්තිමට කියනවා කපු මහත්තෙක් වගේ කෙනෙක් මා දැක්කේ කියලා. ඉතින් මේක එතන හිටපු ඔක්කොමත් දැක්කලු. ඔක්කොමත් දැක්කනම් සමහරක් වෙලාවට අපිට තර්කයක් එනවා මේ දෙවියෙක්මද ඇත්ත වශයෙන්ම දැක්කේ, නැත්නම් වෙනත් අද්භූත පුද්ගලෙක් කවුරු හරි දැක්කාද කියලා. නමුත් දැකලා නැහැ මූණු හයක අද්දලසකුයි තියෙන කෙනෙක් එතෙන්දි. අපි කතරගම දෙයියෝයි කියලා හුඟාක් දෙනා අදහස් කරගෙන ඉන්නේ මූණු හයකුයි අද්දලසකුයි තියෙන කෙනෙක් පිළිබඳව. නමුත් පින්වත්නි, එතන ඒ හාමුදුරුවන් වහන්සේලා දැකලා තියෙනවා කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙන දෙයක්. ඉතින් තවත් දෙයක් මතක් කරලා දෙන්නට ඕනේ. ඒකෙම සඳහන් කරනවා සායි බබා තුමා පිළිබඳව කියලා කියනවා ඇස් සමීප වුණ බවක් දක්වනවා. බලන්න එතන ඒ පොතේ හරියට කියවලා
ඒහාඳුරන් වහන්සේ කියලා තියෙන්නේ මම වෙද මහත්තුරු ගාවට ගියා වෙද මහත්තුරු කිව්වා මේ ඒගොල්ලන් කරන්න පුළුවන් ඔක්කොම ප්‍රතිකර්මයන් කළා ඒ වෙද මහත්තුරු කිව්වා මෙතනින් එහාට අපේ වෙදකම හරියන්නේ නැහැ ඔබ වහන්සේ දැන් මේක ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට ගිහිල්ලා ඔපරේෂන් කරගන්න ඕනේ කියලා කවුද කියලා තියෙන ඉස්සෙල්ලා ඔපරේෂන් කරන්න ඕනේ කියලා වෙද මහත්තුරු ඊට පස්සේ තවත් කියනවා ඉඳගෙන ඊට පස්සේ නක්ෂත්‍ර කාර්යෝගාවට ගියාය අංජනම් මිලි බලන පේන කාර්යෝගාවට ගියාය ඒගොල්ලෝ කිව්වා ඔපරේෂන් කරන්න එපා එතකොට ඇස් දෙක අන්ධ වෙයි කියලා ඉතින් ඔය අතර සායි බබා ගාවට ගියාය දායකෙක් එක්කගෙන ගියා කියලා පින්වත් මෙහෙම පැහැදිලි දෙයක් ඒ නිවැරදි නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් යම් තැනකට එක්ක යනකොට කවුරුවක්වත් නිකම් මේ ගිහිල්ලා අහසින් කඩන් වැටෙනවා වගේ යන කාලෙට තියලා ඉන්නට ලෑස්ති නැහැ එහෙනම් එවැනි උතුම් කෙනෙක් යනකොට දන්නවා මෙන්න අහවලා එනවා කියලා අනිවාර්යයෙන්ම කිසි සැකයක් නැතුව දන්නනවා දන්නනකොට ඉතින් හේතු විමසනකොට නිකම්ම දැනගන්නවා මෙන්න මෙහෙම කාරණයක් සඳහා එනවා කියලා ඊට පස්සේ එතන දෙමළ මිනිස්සෙක් උදා වුණා කියලා තියෙනවා ඒ පොතේ ඒ දෙමළ මිනිස්සයා කිව්වලු දැන් සායි බබාතුමා මෙන්න මෙතෙන්ට එනවා මෙතෙන්ට තමයි ඉස්සෙල්ලා එන්නේ එතකොට ඔබට මේ දැක් ගන්න පුළුවන් කියලා ඊට පස්සේ හරියට කිව්වා වගේ සායි බබාතුමා එතෙන්ට ආවය ආපහුම කිව්වයි හරි S2 සනීප කරගන්නටයි S2 එහෙම අසනීපයක් තියෙනවා බය නැතුව කියලා ඔපරේෂන් කරගන්නට කියලා ඉතින් ඕක කිව්වයි කියලා හාස්කමක් නෙමෙයි මොකද අනිවාර්යයෙන්ම සැකයක් නෑ අතෙන්ට කල්ලාතු දන්නව මේ හාමුදුරු යනකොට මේක මේ හාමුදුරු මෙහෙම එනවා කියලා ඉතින් පින්වත්නි එවැනි නිකන් දැන් ඒකයි දේශනා කළේ බුදුරජාන් වහන්සේ බලන්න මේ දේශනා කරපු ක්‍රමවලට අනුව මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම වුණා කියලා තීරණය කරන්න එපා කියලා දේශනා කරනවා මා බබ්බ රූපතාය මෙන්න මෙහෙම මෙහෙම කෙනෙක් මේක පිළිගත යුතුයි මෙයා කියපු නිසා කියලා එහෙම කාරණයක් බුදුදහමේ බුදුරජාන් වහන්සේ දේශනා කළා නෑ මා සමනෝ ගරුති දැන් මෙහෙම පිළිගත යුතු ගරු කටයුතු ශ්‍රමණයන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමක් මේක කරනවා කියලා හරි මේක කියනවා කියලා හරි පිළිගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආකාරයෙන් දේශනා කළා මෙහෙම පිළිගන්න එපා කියලා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත යුතු ආකාරයක් පැහැදිලි කරනවා යදා තුම්හි කාලාම අත්නාව ජානියත කාලාමේනි ඔබ තමන් විසින්ම යම් කිසි අවස්ථාවක දැනගන්නවා නම් ඉමේ ධම්මා කුසල මෙන්න මේ ධර්මිය කුසල්‍ය ඉමේ ධම්මා අනවජ්ජ මෙන්න මේ ධර්මිය නෙවරදිය ඉමේ ධම්මා විඤ්ඤුප්පසත්ත මෙන්න මේ ධර්මිය බුද්ධාදී ඥානවන්තයන් විසින් ප්‍රශංසා කළා තියෙනවාය ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තති මේ මෙන්න මේ ධර්මයන් හාත්පසින් සමාදන්ව ගත්තර පස්සේ තමන්ට හිත පිණිස සුව පිණිස පවතිනවාය කියලා තමා විසින්ම දැනගත්ත නම් යම් අවස්ථාවක අන්න එයට පැමිණ වාසය කරන්න එය සමාදන් වෙන්නට ඒ අනුව කටයුතු කරන්න එහෙම කටයුතු කරමින් වාසය කරන්න එතකොට අන්න ඒ ක්‍රමයයි හරි ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බලන්න කොහොමද දේශනා කරන්නේ ඉමේ ධම්මා අකුසල ඉමේ ධම්මා කුසල මෙන්න මේ ධර්මය කුසල් වශයෙන් දැනගන්න කොහොමද මේ ධර්මය කුසල් වශයෙන් දැනගන්නේ පින්වත්නි ඒකත් අපිට ඕන විදිහට තීරණය කරන්න බෑ මේක කුසල්ද මේක අකුසල්ද කියලා කුසල් අකුසල් තීරණය කරගන්න ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බෞද්ධයන් වශයෙන් කුසල් අකුසල් තීරණය කරගන්නට ඕනේ හැම ආකාරයකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිය ගැන හිතලා බලලයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා යම් භික්කවේ ලෝභ අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං මහණෙනි යමෙක් අලෝභය හේතු කොටගෙන අලෝභය නිසා කරන්නා වූ කර්මයක් තියෙනවා නම් අලෝභයෙන් පැන නගින්නා වූ කර්මයක් තියෙනවා නම් තං කම්මං කුසලං ඒ කර්මය කුසල තං කම්මං සුඛ විපාකං ඒ කර්මයයි සැප විපාක ගෙන දෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ මේ කාරණා තුනම එනවා
කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ චේතනා හේතුවෙන් කර්ම කරනවා නම් ඒ කර්ම කරන තැනැත්තාට ඒ කර්ම නිසා කුසල් රැස් වෙනවා කියලා. ඒ කුසල් Tamante හිතසුව පිණිස වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්වත්නි දැන් බලන්න කර්ම දැන් සමහර දෙනා කර්මය තීරණය කරනවා මෙන්න මේ විදිහට. කවුරු හරි කෙනෙක් හොඳ දෙයක් කරනවා. හොඳ දෙයක් කරලා ඒ දේ කරන හැටි දැකලා කියනවා හොඳයි යාට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා. ඒක කරපුවාම පින්වත්නි කර්මය දිහා බලලා තීරණය කරන්න බෑ ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා. මෙන්න බලන්න. කෙනෙකුට කෙනෙක් ලොකු දේවාලයක් හදනවා. දැන් අපි දන්නෝ ඔය කවුරුත් දන්නවනේ මුදලාල්ලා බොහොම සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ලොකු දේවාලයක් හදනවා. ලක්ෂ ගණන් වියදම් කරනවා. සමාජ දේව භක්තිකයෙක් හිතන්න පුළුවන් ලොකු පින්කමක් එයා කළා කියලා. දැන් බලන්න මේකට ගැඹුරට ගිහිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. දේවාලයක් හදන්නේ ඇයි? කිසිම සැකයක් නැහැ දේවාලයක් හදනකොට එයා දෙවියන්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදයක් හරි දෙවියන්ගෙන් තමන්ගේ දියුණුවට පිහිටක් බලාපොරොත්තු වෙලයි දේවාලයක් හදන්නේ. එම හදනකොට දැන් තමන්ගේ දියුණුවට යමක් කෙනෙකුගෙන් අපේක්ෂා කරලා මොන දියුණුවද? පංචකාම සම්පත්තියෙන් සඳහා. ඒ සඳහා යම් දෙනෙක් ඔය වගේ දේවල් කරලා වියදම් කරලා කටයුතු කරනකොට කෙනෙකුට පේනවා බලන්න කොච්චර හොඳ වැඩක්ද කරන්නේ කියලා. එහෙමයි ඒ තැනත්තාගේ ඇතුළත මොකක්ද ඇති වුනේ? කල්පනා කරලා බලන්න මොහොතකට මොනවද ඒ තැනත්තාගේ හිතේ ඇති වෙච්ච චේතනා? අලෝභ චේතනාද ලෝභ චේතනාද? පින්වත්නි කිසිම අවිශ්වාසයක් හිතන්න ඕනේ නැහැ, සැකයක් හිතන්න ඕනේ නැහැ. ඒක ලෝභ චේතනාවයි. පස්කම් සුව තමන්ගේ ලෞකික අපේක්ෂාවන් සඳහා ඇති කර ගන්නා වූ ඒ චේතනා ඒක ලෝභ චේතනාවයි. එතන අකුසලයක්, එතන කුසලයක් නෙමෙයි තියෙන්නේ. නමුත් කෙනෙක් තේරුම් නැති කමට හිතනවා ලොකු පින්කමක් කරා කියලා. මෙහෙම හිතන්න, දැන් ඒ තැනැත්තා දේවාලයක් සඳහා ලක්ෂ ගණනක් වියදම් කරා. ඒ ලක්ෂ ගණන අපි හිතමු දුප්පත් මිනිහෙකුට ගියක් දොරක් හදා දෙන්නට වියදම් කරනවා. මිනිස්සු දුප්පත් අය කීප දෙනෙකුට හදලා දෙන්නට පුළුවන් ගෙවල් කීපයක්. දන්නවා දුප්පත් මනුස්සයගෙන් මොනවත් ආපස්සට ලබන්න බෑ කියලා. ඒ වුණත් දුප්පත්කම නිසා ඒ ඇත්තන් කෙරේ කරුණාවෙන් දුකට පත්වෙලා ඉන්න නිසා ඒ ඇත්තන් කෙරේ කරුණාවෙන් අර විදිහට ධනය වියදම් කරනවා. හොඳටම දන්නවා ආපස්සට තමන්ට වාසියක් නෑ කියලා. මේක අතහැරීමද නැද්ද? දැන් බලන්න පැහැදිලිවම අර මනුස්සයා අතහැරීමක් කරන්නේ. මොකද ආපස්සට බලාපොරොත්තුවක් නෑ. බලාපොරොත්තුවක් නැතිව ආපස්සට දෙයක් යමක් අතහැරිය නම් ඒක තමයි අලෝභය. ඒක තමයි කුසලය කියලා කියන්නේ. දැන් හොඳට හිතා ගන්නට නොපෙනෙන දෙවියෙකුට මහා මාලිගාවක් හදලා දෙනවට වැඩිය පෙනෙන දුප්පතෙකුට යමක් උපකාරයක් කරා නම් ධන වියදමක් කළා ඒක කුසල් කියලා. ඒකයි යහපත පිණිස පවතින්නේ. ඒකයි හිතසුව පිණිස පවතින්නේ. දැන් තේරෙන්නට ඕනේ කොහොමද කුසලය තේරුම් ගන්නේ කොහොමද අකුසලය තේරුම් ගන්නේ කියලා. සමහරක් කළාට හොඳ වැඩ කරනවා. හොඳ වැඩ කරනවා කෙනෙක් කළා දෙයක් ඒකට එකට එකක් කරන්නට. එතකොට කෙලින්ම ද්වේෂයක් මානයක් බලපානවා. එතනත් හොඳ වැඩක් කරනවා නමුත් එකට එකක් කිරීමක් කරනවා. ඒ නිසා එතන කුසලයක් අත්වන්නේ නැහැ. තවත් වෙලාවක තමන්ට ගරු සැලකිලි බලාපොරොත්තුවෙන් තමන්ම කරනවා. වෙනත් කෙනෙකුගේ පිහිටක් නෙමෙයි. තමන්ට ගරු සැලකිලි බලාපොරොත්තුවෙන් තමන් හොඳ දේවල් කරනවා. තමන්ට ගරු සැලකිලි බලාපොරොත්තුවෙන් තමන් හොඳ දේවල් කරනකොට ඒකත් කුසලයක් නෙමෙයි. එතන තණ්හාව ඉස්මතු වෙලා. එතකොට එහෙමනම් ඒක කුසල් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ මිනුම් දණ්ඩට දාලා ලෝභ ද්වේෂ මෝහ යටපත් වෙන නැත්නම් අලෝභ අද්වේෂ අමෝහ චේතනාවන්ගෙන් යම් දෙයක් කරා නම් අන්න ඒක තමයි කුසල් කියලා කියන්නේ. නැවතත් මතක් කරනවා ඒක කුසල් වගේම ඒක තමයි සැප විපාක ගෙන දෙනවා කියලා කියන්නේ. පින්වත්නි ඒ නිසා අපි යම් යම් දේවල් දැන් මේ වර්තමාන යුගයේ අපි කරගෙන එන දේවල් ගැන හිතන්නට, අපි පිළිගන්න දේවල් ගැන හිතන්නට, අපි කොහේද ඉන්නේ කියලා හිතන්නට. දැන් මේ ධර්ම දේශනාව මේ කරන අවස්ථාව වෙනකොට මේ පින්නතුන් දන්නවා අපේ නිදහස් දවසක් කියන එකකුත් පහු වුණා. පෙබරවාරි 4 වෙනිදා 50 වෙනි නිදහස් සැමරුම සිද්ධ වුණා. දැන් මේ නිදහස් සැමරුණ අපි දැන් අවුරුදු 50ක් මේක කරගෙන එනවා. මේ සැමරීම
කල්පනා කරන්න බලන්න මේ නිදහස සැමරීම ඔය පරම්පරාවෙන් පරම්පරාවට නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට මේක කල යුතුයි කියන අදිෂ්ඨානයක් ඇතුව මේ කරගෙන යනවා මොකද්ද මේ කරන්නේ තේරුම අපිට නිදහසක් තියනවද සමරන්නට සැමරිය යුතු නිදහසක් අපි ඇති කරගන්න ඕනේ මේ කියන්නේ මෙහෙම කියන්නේ පින්වත්නි මේ කාටවත් නින්දා පිණිස අවමන් පිණිස නෙමෙයි මේ කියන්නේ සමරන්න නිදහසක් අපි ඇති කරගත යුතු නිසයි දැන් බලන්නට අපි 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදායි අපි නිදහස ලබා ගත්තේ දැන් මේ නිදහස ලබාගෙන අවුරුදු 50ක් ගත වෙච්ච තැන අපිට සතුට වෙන දෙයක් සිද්ධ වෙලා තියෙනවද මෙතෙක් අපි සමාරක වලට පාරවල් හැදිලා තියෙයි බිල්ඩින් ලොකු ලොකු මහා මන්දිර තැන්ලා තියෙයි ওই බාහිර වශයෙන් නමුත් සැලසෙන්නට යමක් සිද්ධ වෙලා තියෙනවද අපට බලන්න අපි ජාතියක් වශයෙන් පිරිහිලා ඊගාවට විශේෂයෙන්ම මේ කිව්වොත් දැන් සමහර දෙනා කැමති නැහැ පින්වතුනි මේ සිංහල කියන වචනේ පාවිච්චි කරනවට මේක සමහර කර බුදුහාමුදුරණන් නින්දා කරන්න යොදාගෙන තිනවා බුද්ධහම වැරදි කෝණෙන් අල්ලගෙන වාසෙත් සූත්‍රයේ එක්කෙනෙක් දක්වලා වැටෙන වාසෙත් සූත්‍රයට අනුව සිංහලයා කියලා කියන්න පුළුවන් කමක් නැහැ කියලා පින්වත්නි බුදු වදන් කන පිට පෙරලන්නට එපා හුඟාක් ඇත්තෝ බුදු වදන් කන පිට පෙරලනවා තමන්ගේ අදහස ඒ තුලින් ඉදිරිපත් කරන්න හදනවා ඒක බොහොම වැරදි ධම්මෝ අධම්මෝති දීපෙන්ති කියලා කියන්නේ එතනත්ත දෙවි මිනිසුන්ටත් හානි කර දෙයක් කරනවා කියන එකයි විනය අවිනය අවිනයති දීපෙන්ති විනය අවිනය වශයෙන් පෙන්නනවා නම් ඒක දෙවි මිනිසුන්ටත් මුළු ලෝකයාටත් අහිතකර දෙයක් පින්වත්නි හොඳට වාසිත සූත්‍රය කියවන්න වාසිත සූත්‍රය පෙන්නන්නේ සතුන්ගේ ජාති ඇති වෙන්නේ කොහොමද කියලා දැන් ඒක බුදුහාමුදුර හොඳට කියනවා සතුන් තනලා මේ සතුන්ගේ මෙන්න මේ විදිහට ජාති ජාති ඉන්නවා කියන උදාහරණයක් ගත්ත බල්ලෝ දැන් බල්ලන්ගේ මූණ හොම්බ වගේ දෙයක් එක විදිහකට තියෙන වර්ගයකට මෙන්න මේ වර්ගයේ බල්ලෙක් කියලා තියෙනවා තව එක ඒ බල්ලගේ සයිස් එක අනුව හිතලා ඌට තව විදිහක් කියනවා මෙතන බල්ලන්ට ඒ වර්ග අනුව නම් නියම කරලා තියෙනවා එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්යන්ගේ එහෙම එකක් නැහැ කොයි මිනිස්යන්ගෙත් නහය ඇහ කන දැන් අපි හිතමු සිංහල ජාතිය කියලා කිව්වොත් සිංහල ජාතියේ මිනිස්යන්ගෙත් නහයවල් එක එක විදිහට තියෙනවා ඉතින් නහයෙන් සිංහල එක තේරුම් ගන්නට බෑ දෙවල ජාතිය කෙනෙකුගේ සිංහල ජාතිය කෙනෙක් ඔක්කොගෙම මේ නහයවල් බැලුවොත් මිනිස්යන්ගේ එක එක විදිහට තියෙනවා අහවල් වර්ගයේ නහය අහවල් විදිහයි කියලා කියන්න බෑ සමහරක් ඇත්තන්ගේ කලාතුරකින් තියෙනවා සමහර වර්ගෙ ඒකෙත් වෙනස් වෙනවා වෙනස්කම් ඇති වෙනවා එනිසා මේ බාහිර ලක්ෂණ අනුව දිහා බලලා මිනිස්යා මේ ජාතිය කියලා තීරණය කරන්නට බෑ නමුත් සම්මතයේ මිනිස්යා ජාති වශයෙන් බෙදෙනවා කියලා සම්මතයේ තියෙනවා ජාතියක් වශයෙන් කොහොමද කියන්නේ යම් කිසි කෙනෙක් භෞගෝලික සම්පත් ආදී පාලනය කරනවා නම් ඔහුට රාජ්‍යය කියලා කියනවා යමෙක් හොරකම් කරනවා නම් ඔහුට හොරෙක් කියලා කියනවා ওই විදිහට බෙදෙන හැටි පෙන්නලා ඊගාවට දැන් බලන්න කල්පනා කළා ඒ අනුසාරයෙන් ගන්න යමෙක් එක්තරා විදිහක භාෂාවක් කතා කරනවා ඒ භාෂාවට නමක් කියනකොට ඒතනත්තාට කියනවා ඒ භාෂාව කතා කරන කෙනා අපි සිංහල භාෂාව සිංහල භාෂාව කතා කරන කෙනාට කියනවා සිංහලයා කියලා ඊගාවට දෙමළ භාෂාව කතා කරනවා දෙමළ භාෂාව කතා කරන කෙනාට කියනවා දෙමළ කියලා ඊගාවට තවත් භාෂාවක් කතා කරනවා ඒ ඇත්තන්ට කියනවා මුස්ලිම් කියලා. ওই විදිහට භාෂා ක්‍රමයෙන් කියනවා මෙන්න මේගොල්ලෝ දෙමළයි මේගොල්ලෝ සිංහලයි මේගොල්ලෝ මුස්ලිම් අය කියලා. ඕකේ කිසිම ධර්ම විරෝධතාවයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මේත නැත්තා මම සිංහල මම තමයි ලොකු එක්කෙනා අනිත් එක්කෙනා දෙමළ ඒ නිසා එයා පුංචි එක්කෙනා කියලා ඔවුන උත්සාහත් වශයෙන් සලකලා අතුක්කන්සන පරවම්බනේ දෙනවා නම් අන්න ඒකයි කියන්නේ ජාතිවාදය කියලා. නැත්තම් මේ මගේ ජාතිය මා නගා සිටවා ගත යුතුයි කියන එක ජාතිවාදයක් නෙමෙයි. මගේ ජාතිය මා ආරක්ෂා කරගත යුතුයි කියන එක ඒක ජාතිවාදයක් නෙමෙයි. යම් විදිහකින් කියනවා මගේ ජාතිය විතරයි මේ රටේ ඉන්න ඕනේ අනිත් ජාතියින් ඉන්න හොඳ නැහැ කියලා. අන්න එතකොට ජාතිවාදය වෙනවා. පින්වත්නි, එනිසා ඔය කවුරුත් කියන පළියට නෙමෙයි ටිකක් විමසිල්ලෙන් බාර ගන්න ඕනේ. මොකද සමහරක්
අහිංසක මිනිස්සු මේ වගේ වචන ප්‍රකාශ කරනකොට හුඟක් වෙලාවට මේ නොමග යනවා. දැන් යම් කෙනෙක් කියන්නේ කියනවා නම් එහෙම හොඳ නෑ සිංහලෙක් සිංහල ජාතිකයෙක් කියලා කියන්නට බෞද්ධයෙක් බෞද්ධයෙක් කියලා කියන්නට හොඳ නෑ කියලා කියනවා නම් පින්නොත් හරි පරිස්සමෙන් ඊයත්තන් ආශ්‍රිත ජාතියට විපතක් කරන්න පුළුවන්. සමාජ සැක හිතන්නට පුළුවන් ඊයත්තන්ද මේ සමහරක් වෙලාවට ත්‍රස්තවාදීන්ට ඇවිල්ලා මේ කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා මේ බෝම්බ තියන්නට උදව් කරන්නේ. ඒ උදව් කරන බව හොඳටම පැහැදිලි. ඔය උදව් කරන ඇත්තන් අතර සිංහලයෝ නැහැ කියලා කියන්නට බෑ. එහෙමනම් ඒ ඇත්තන් අතර පේන අපිට හිතන්න පුළුවන් අර වගේ එහෙම සිංහල ජාතියක් කියන එකක් නැහැ ආගමක් නැහැ කියන ඇත්තන් අතරින් වෙන්නට ඕනේ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. උසපින්නත් මේ බුදුදහම වරද්දි කෝණින් අල්ලගත්තොත් මහා විපතක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍ය කියලා දෙයක්. පරමාර්ථ සත්‍ය නම් කවුරුවක්වත් නැහැ. මම මගේ කියලා ගන්න කෙනෙක් ඇත්තම නැහැ පරමාර්ථ සත්‍ය. උපාදානස්කන්ධ පංචකයක් විතරයි. කොහොම බැලුවත්. නමුත් පරමාර්ථ සත්‍ය මේ ජීවිතේ ගෙනියන්න බෑ. සම්මුති සත්‍යයට එන්න තෝනේ ජීවිතේ ගෙනියන්න. ඒ නිසායි සංයුත්ත නිකාය දේශනා කළේ කුසල වූ ඥානවන්ත තැනැත්තා විශේෂයෙන්ම රහතන් වහන්සේ ගැන කියන්නේ. ඒ රහතන් වහන්සේ ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ලෝකේ ව්‍යවහාර වෙන යම්කිසි ස්වභාවයක් තියෙනවා ඥානවන්තයා ඒක දැනගෙන වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය ව්‍යවහාර මාත්‍රයෙන්ද ව්‍යවහාර කරන්න ඕනේ. නැත්නම් මහ ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ සර්වාකාරයෙන් අවබෝධ කළා මේ ලෝකේ සත්වයේ පුද්ගලයේ කියලා එකක් නැහැ පංචපාදානස්කන්ධයයි පවතින්නේ කියලා. ඉතින් කතා කරන්න ගියොත් එහෙම ওই පංචපාදානස්කන්ධය මෙහාට එන්න මේ පංචපාදානස්කන්ධය මෙහාට එන්න කියලා කතා කරන්න ගියොත් එහෙම මේ බුදුහාඳුර අවබෝධ කළා කියලා ඒක මහා ප්‍රශ්නයක් වෙනවානේ. එනිසායි කිව්වේ මම මගේ කියලා කතා කරනවා ව්‍යවහාර මාත්‍රයේ පිහිටලා. නමුත් ඒ රහතුන් ඒ ව්‍යවහාර මාත්‍රෙන් එහාට ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවබෝධය තියෙනවා. නමුත් ඒ රහතුන් ගැනයි කියන්නේ. එතනින් මෙහාට ඇත්තන් ව්‍යවහාර මාත්‍රය කියන එක සලකන්නට ඕනේ. නැත්නම් ලෝකෙ ජීවත් වෙන්නට බෑ. ඒකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගම්භීර ධර්මය මේ සාමාන්‍ය කාමභෝගී ගිහියන්ට දේශනා කරන්නේ නැහැ කියලා. මොකද මේගොල්ලෝ වරද්ද ගන්නවා මේක. වරද්ද ගත්තාම සමාජයේ මහා අවුල් ඇති වෙනවා. පින්වත්නි අපි මේ ආකාරයෙන් බොහෝම විමසිලිමත්ව කටයුතු නොකරොත් අපේ මුළු රටම අඳුරේ අනිජ්ජාතීනුත් අඳුරේ. පින්වත්නි කිසි ආකාරයකින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රටේ ඉන්න සුළු ජාතීන්ට සුළු අඩුපාඩුකම් කරන්නට ඕනේ කියලා. සුළුෙන්වත් අඩුපාඩුකම් කරන්නට ඕනේ කියලා අපි හැමතිස්සෙම කියන්නේ. බලන්න අපේ රටේ සුළු ජාතීන් ලෝකයේ මොන රටේද බලන්නට මහා ජාතීන් දුර්වලයින් මහා ජාතිය දුර්වල වෙලා ඉන්නේ. ලංකාව ඇරෙන්නට වෙන කොහෙද කියලා හිතන්නට. සුළු ජාතීන් ඒකෙන් අපි අදහස් කරන්නේ සුළු ජාතීන් පහලින් ඉන්නට ඕනේ කියලා. නෑ, අපි අදහස් කරන්නේ මේ රටේ ඉන්න සුළු ජාතීන් දියුණු වෙන්නට ඕනේ. මේ රටේ ඉන්න මහා ජාතියක් දියුණු වෙන්නට ඕනේ. අපි මේ ප්‍රධාන ජාතීන් වශයෙන් ගත්තොත් දෙමළ ජාති ඉන්නවා, මුස්ලිම් ජාති ඉන්නවා, සිංහල ජාති ඉන්නවා. දෙමළ ජාතියත් උත්සාහයෙන් විහිරියෙන් වැඩ කරනවා, ඒ ඇත්තොත් දියුණු වෙනවා. මුස්ලිම් ජාතියත් ඉන්නවා උත්සාහයෙන් වීරියෙන් වැඩ කරනවා, ඒ ඇත්තොත් දියුණු වෙනවා. සිංහල ජාතියත් ඉන්නවා සිංහල ඇත්තොත් උත්සාහයෙන් වීරියෙන් කල්පනාකාරීව වැඩ කරනවා, ඒ ඇත්තොත් ජීවත් වෙනවා. ඒ විදිහට ඒ ඇත්තන් දියුණු වෙනවා. එතකොට අපේ රට සර්ව සම්පූර්ණ රටක් නෙමෙයිද? අපේ රට සමෘද්ධිමත් රටක් නෙමෙයිද? එතකොට අදහස් කරන්නේ එක ජාතියක්වත් පහත් වෙලා ඉන්න ඕනේ කියලා. ජාති ඔක්කොම හොඳට උසින් දියුණු වෙලා ඉන්න තෝනේ. ආධ්‍යාත්මික වශයෙන් උත් බාහිර වශයෙන් උත් දෙපැත්තෙම දියුණු වෙලා ඉන්න තෝනේ. එක පැත්තකින් පමණක් නෙමෙයි. නමුත් අපි ගොඩක් වෙලාවට අපට පේන්නේ අපි බාහිර දියුණුව ඔස්සේ යනවා ආධ්‍යාත්මික දියුණුව ගැන පසෙක දාලා. කවදාවත් පින්නත් නේ බාහිර දියුණුව ඔස්සේ පමණක් සොයාගෙන ගියොත් බාහිර දියුණුව ඇති කරගන්න පුළුවන් වෙයි මොන ආකාරයකින් හරි. නමුත් එසේ මොන ආකාරයකින් හරි බාහිර දියුණුව ගැන හිතාගෙන යන්නට ගිහිල්ලා ආධ්‍යාත්මික දියුණුව කඩාගෙන වැටුණොත් කාටද අපි දියුණුව ඇති කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ආධ්‍යාත්මික ගුණවගාවක් නැති මනුෂ්‍යයා තිරිසනේ. ආධ්‍යාත්මික ගුණවගාවක් නැති මනුෂ්‍යයා රකුසේ. ආධ්‍යාත්මික ගුණවගාවක් නැති තැනැත්තා මහා නීචේ. එතකොට අපි බාහිර දියුණුව ඔක්කොම ඇති කරන්නේ මේ වගේ පිරිසකටද? එනිසා බාහිර දියුණුව ඇති කරනකොට අපි හිතන්නට ඕනේ
කාටද අපි මේ දියුණුව ඇති කරන්න කියලා. ඒ නිසායි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලේනානුපේකස්ස සුතේනත්ථෝ නවිජ්ජති උගත්කමෙන් ඇති වැඩක් නැහැ හැදිච්චකමක් නැත්නම් කියලා. හැදිච්චකමක් නැත්නම් උගත්කමේ අර්ථයක් පැනවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිකම්ම නෙමෙයි. දැනගන්නට බුදුරජාණන් වහන්සේ එදා බෝධිද්‍රුම මූලයේදී බුද්ධත්වයට පත් වුණා. අවුරුදු 45කට පස්සේ උන්වහන්සේ පරිනිර්වාණයට පත්වන වෙලාවේදී ආනන්ද හාමුදුරුව අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද එදා තථාගතයන් වහන්සේ බෝධිද්‍රුම මූලයේදී ඒ බුද්ධත්වය පසක් කරලා අද මේ දක්වා මේ 45 වසක් මුරුල්ලෙහි මේ බෝධිද්‍රුම මූලයේ මේ යමාසල් රුක් අතර පරිනිර්වාණයට පත්වන තෙක් මේ කාල සීමාව තුළ දේශනා කළ යම් දෙයක් තියෙනවා නම් බුදුමුවින් පිට වූ දෙයක් තියෙනවා නම් තං තතේව හෝති ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවාය නො අඤ්ඤතා වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ තස්මා තථාගතෝ හෝති ඒ නිසයි තථාගත කියලා මට ප්‍රකාශ කරන්නේ කියලා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක ආයි තව කෙනෙකුට වෙනස් කරන්න බෑ ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා එහෙනම් දැනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් කිසි කෙනෙක් සතර අගතියට පත් වෙලා සතර අගතිය නිසා විපතට පත් වෙනවා කියලා ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා චන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහියති තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමා චන්දා දෝසා භයා මෝහා ඡන්දය ද්වේෂය භය මෝහය කියන මේ සතර අගතියට පත් වෙනවා නම් යම් පුද්ගලෙක් ඒ පුද්ගලයාගේ නිහියති තස්ස යසෝ ඔහුගේ යසස පරිහානියට පත් වෙනවාය කොහොමද කාලපක්ඛේව චන්දිමා කළුවර පක්ෂෙහි සඳ වගේ බලන්න දැන් පසලොස්සක ඉවරයි අවපක්ෂයට වැටුණා දැන් ක්‍රමක්‍රමයෙන් චන්ද්‍රයා පිරිහෙනවා චන්ද්‍රයා පිරිහෙනකොට පිරිහිලා පිරිහිලා අන්තිමට මොකද වෙන්නේ නැත්තටම නැති වෙලා යනවා දැන් බලන්න සිංහල ජාතියක් කියලා සිංහල භාෂාව කියලා සිංහලය කියන භාෂාවක් කතා කරන ජාතියක් ඉන්නවා ඒ සිංහල ජාතිය නැත්තටම නැති වෙලා යන්න ආසන්න නැද්ද කියලා වැඩි දවසක් තව අවුරුදු 100ක් 150ක් යනකොට මේ සිංහල ජාතිය කොහෙ හිටින්ද දන්නේ නැහැ මොකද කියන්නේ ජාතියක් එපා කියලා කියනවද ඉතින් ඔය ඇත්තන්ට ජාතියක් එපා නම් ඔය ඇත්තන්ට රටක් එපා නම් ඔය ඇත්තන්ට ආගමක් එපා නම් ඉතින් අපට විශේෂයක් නැහැ ගිහි ජීවිතයක් ගත කරන අමුදරු පෝෂණය කරන ධර්මල්ලන් ඉන්න ඔය ඇත්ත ඕනේ බලාගන්නට මේවා තියෙන්න ඕනේද නැද්ද කියලා මොකද අපිට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට අඹදරුවන්ට යමක් දෙන්න ඕනේ කියලා රකින්න ඕනේ කියලාද අපිට නෑ කිහියත් ඕනේ ඒක හිතා ගන්නත් ඒක ඔය ඇත්තන්ට අවශ්‍යද කියලා ඔය ඇත්තන්ට අවශ්‍ය නැත්නම් ඒක අපටත් අවශ්‍ය වෙන්නේ නෑ එහෙනම් ඒ ආකාරයෙන් තිබුණාට කමක් නෑ මොකද බලන්න දැන් කල්පනා කරලා වෙන්නේ මොකද්ද කියලා අපිට නිදහස ලැබුණා අවුරුදු 50කට උඩදී දැන් බලන්නට අපේ ජාතිය නිදහස ගත්ත දා ඉඳන් චන්දා දෝසා භයා මෝහා කියන සතර අගතිය නෙමෙයිද ඉන්නේ කියලා. විශේෂයෙන්ම සිංහල ජාතිය මේ සතර අගතියට ගිහිලා නැද්ද? අනිත් ජාතීන් එච්චර අගතිකාමී වෙලා නැහැ. ඒ ඇත්තන් ගැනත් කියන්නට ඕනේ. ඒ ඇත්තට හැඟීම් තියෙනවා. ඒ නිසා ඒ ඇත්තන් එහෙම අගතියට ගිහිලා නැහැ. ඒ ඇත්ත දන්නවා ඒ ඇත්ත මොකද්ද කරන්න ඕනේ කියලා. වෙනත් කිසිම ජාතියක් උත්සාහයෙන් ප්‍රයෝග සම්පත්තියෙන් මොන ආකාරයකින් හරි තමන්ගේ ජාතිය වර්ධනය කරනවා නම් තමන්ගේ ජාතිය ධනවත් කරන්න උත්සාහ ගන්නවා නම් තමන්ගේ ජාතිය උගත් කරන්න උත්සාහ ගන්නවා නම් කිසිවෙකුට අයිතියක් නැහැ ඒක හොඳ නැහැ කියලා කියන්නට ඒක අකුල් හෙලන්නට ඒකට බාධා පමුණුවන්නට කිසිම අයිතියක් නැහැ අපි කල යුත්තේ ඒගොල්ලන්ට අත දීලා අපේ දියුණුවත් අපි සකස් කරගන්න කටයුතු කරන එකයි අපි හැම පැත්තෙම බෙදි බෙදි අපි හැම පැත්තෙම කුලව කා ගනිමින් මොකද්ද අපි සමරන නිදහස බලන්න මේ පින්නතුන් මේ බණ අහන ඇත්තන් බලන්නට ඔය ඇත්තන් කොටස් කීයකට බෙදිලා තියනවද සිංහලයන් වශයෙන් කියලා බලන්න බෞද්ධයන් කොච්චර පැත්තකට බෙදිලාද කියලා ගිහි පැත්තනොත් බෙදිලා පැවිදි පැත්තනොත් බෙදිලා පින්නත්නි පැවිදි පැත්ත හරියට තීරණයක් අරගෙන පැවිද්දන් වශයෙන් කටයුතු කරන්නේ නැත්නම් මේ ගිහියෝ කොහෙද යන්නේ සංඝයාට තියෙන තත්ත්වය මොකද්ද සංඝයා දැන් අපි හිතමු පහුගිය කාලේ තිබිච්ච බෙදීම් එකම ප්‍රශ්නයක් ඔස්සේ බෙදිලා දෙපැත්තක් සංඝයාම
එතකොට මේ සංඝයා මේ උගත් ඇත්තෝ මේ මේ එකම පැත්තේ ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙන්න බෑ උත්තර එකයි තියෙන්න ඕනේ සංඝයා වශයෙන් මේ උත්තරේ තෝරගන්න බැරුව දෙපැත්තක් බෙදිලා නම් සංඝයාගෙන් මිනිස් මහ ඒ ඒ අනිත් බෞද්ධයන් මොකද්ද ලබන උපදේශය තින්සා සංඝයා මේට වැඩිය සැලකිලිමත් විය යුතුයි අපේ රටේ සංඝයා එහෙම බෙදෙන්න හේතුවක් නැහැ සංඝයා කියනත් මහ උතුම් පිරිසක් සංඝයා එහෙම බෙදෙන්න බෑ පාටට පාට තිබිච්චාවේ පක්ෂ තිබිච්චාවේ නමුත් ජනතාවටවත් සංඝයාටවත් එහෙම පක්ෂවලට බෙදින්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ මොකද පක්ෂවලට බෙදුනොත් වෙන්නේ ඡන්දේ නගතියට යනවා මේ බණ අහන මේ පින්නතුන් හිතලා බලන්න තව මාසිකින් මැතිවරණයක් තිබ්බොත් තව සුමානකින් මැතිවරණයක් තිබ්බොත් ඔය ඇත්තන් දැන් තීරණය කළ නැද්ද මං අහවල් පක්ෂයටයි ඡන්ද දෙන්නේ කියලා මම අහවල් පක්ෂයේ සමාජිකයෙක් කියලා තීරණය කරලා නැද්ද කියලා හිතන්නට පින්නත් එහෙම අවශ්‍ය නැහැ මං මගේ අත්දැකීමෙන් යම් දෙයක් කියන්නම් ඕස්ට්‍රේලියාවේ මම අවුරුදු දැන් 8ක් විතර වෙනවා මේ කාලය තුල මං ප්‍රධාන මැතිවරණ පහකට විතර ඒ කාලය තුල හිටියා මම මැතිවරණ පහක් විතර පවත්වන කාලේ මහා මුළු රටේම මැතිවරණක් ක්‍රාන්ත මැතිවරණක් හොඳට පෙනිච්ච දෙයක් මේ වගේ ධන විනාශයක් නැහැ මේ මැතිවරණවල බලන්න අපේ රටේ මැතිවරණයක් කියන්නේ තාප්පවල තියෙන පාට ටිකත් ඔක්කොම වෙනස් වෙනවා තාප්පේ සම්පූර්ණයෙන් කනපිට හැරෙනවා මේවට මොන තරම් ධනස්කන්ධයක් විනාශ කරනවද නිකන් හිතන්න මේ ධනස්කන්ධය විනාශ කරන ධනස්කන්ධය දාන්නක පාසලක ළමයින්ට කම්පියුටර් ටිකක් අරන් දෙන්නට ඉස්පිරිතාලේක අඩුවැඩිය පුරවන්නට ඒ අවස්ථාවෙන් මොකක්වත් නැහැ මේ නිෂ්පලව නිරපරාදේ මොකද්ද මේ කරන්නේ දැන් බලන්න ටීවී එකක් නැති ගෙදරක් තියනවද කියලා ලංකාවේ ඕන තරග තියෙනවා ගුවන් විදුලියක් නැති ගෙදරක් නැහැ ওই ජනමාධ්‍ය පාවිච්චි කරත හැකි ඕන තරම් අපතේ ධනෙ වැය කරන්න නැතුව විනාශ කරන්න නැතුව බලන්න ඕස්ට්‍රේලියාව කරන්නේ මොකද්ද පත්තරවල දානවා ඒ අත්තන්ගේ ප්‍රතිපත්තිත් කියනවා ඒ අත්තන්ගේ පොරොන්දුත් දෙනවා පත්තරවල සේරම ඊට පස්සේ මැතිවරණේ කිට්ටු වෙනකොට ඒ අත්තන්ගේ ඒ ඡන්දේ ඉල්ලන අපේක්ෂකයන්ගේ වගතුග ඔක්කොම ඒගොල්ලෝ කරන්න හදන්නේ මොනවද ඒගොල්ලෝ කරපු මොනවද කියලා ගෙදරට එවනවා වෙනම පත්‍රිකාවක් තමන් මේකට සුදුසු බව මෙන්න මේ නිසා මම මේකට සුදුසුයි කියලා ඉතින් ඔය පත්‍රිකාවත් මිනිස්සු තරම් ගණන් ගන්නේ නැහැ ඒවත් තියෙනවා සමහරු කියවන්නේ නමුත් මැතිවරණයට කලින් දවසේට කලින් දවසේ ජනමාධ්‍යයට ගෙන්නනවා විශේෂයෙන්ම රූපවාහිනියට ගෙන්නනවා අර ප්‍රධාන පක්ෂ දෙකයි තියෙන්නේ පක්ෂ හතරක් විතර තියෙනවා මුළු ඕස්ට්‍රේලියාවෙම පින්වත්නි ලෝකේ පක්ෂ වශයෙන් බැලුවොත් වැඩිම පක්ෂ ගන්නකට බෙදිලා තියෙන මේ රට මේ පුංචි ලංකාවයි මයිතර පක්ෂ 40ක් විතර තියෙනවා එකට එකට එකතු කරලා ගත්තොත් එහෙම පින්වත්නි හපංකමක් කියලාද හිතන්නේ නෑ අවශ්‍ය නෑ මෙහෙම බෙදෙන්නට දැන් බලන්න ඒ රටවල ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝගේ ඉන්නේ මේ පැත්ත නැත්තම් මේ පැත්ත ඉන්නේ කියලා දන්නවා ගෙන්නලා ඒගොල්ලෝ මෙතෙක් කල් දීපු පොරොන්දු ගන්නවා ඉස්සරහට දාලා යතෙන් අහනවා කොහොමද මේ පොරොන්දු ඉෂ්ට කරන්නේ කියලා එතකොට අර ඒක ඒ මේ ඒ කරන කටයුත්ත දියත් කරන කෙනත් එයත් ප්‍රශ්න අහනවා ඒකම අර දෙන්න ප්‍රශ්න කරගන්නවා වාද කරගන්නවා ඒ අතර ප්‍රබායකට සැරයක් විතර මහජනයට දෙනවා සම්බන්ධ වෙන්නට කොහොමද ඒ ඇත්තන්ගේ අදහස් කියලා බලන්නට දැන් මේ වාදෙදී මේ අදහස් ප්‍රකාශ කිරීමේදී මහජනයගේ අදහස වෙනස් වෙනවා එතෙන්දිම පේනවා එක වෙලාවක දිනන කෙනා තව කෙනාවක පැරදිලා ඒ කියන්නේ මිනිස්සු වරින් වර පේනවා ඒ ඇත්තන්ගේ අදහස් වෙනස් කරනවා මේ ඉදිරිපත් කරන කාරණා අනුව අන්තිමට කියනවා මෙන්න මේ තැනත්තයි දිනන්නේ මේ සැරේ මැතිවරණින් කියලා ඊට වඩා ගන්නකින් ඒ ඇත්තෝ දිනනවා එතකොට පැහැදිලි දෙයක් තමයි එතන මිනිස්සු මම අහවල් පැත්තට ඡන්දදායකයෝ තීරණය කරන්නේ මම අහවල් පැත්තටයි ඡන්ද දෙන්නේ කියලා මැතිවරණේ දාසට දවස් දෙකකට කලින් අර දෙපැත්තම කරන කරුණු හොඳට අහලා සලකලා බලලා ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් නම් මෙන්න මේ පැත්ත රටට දැයට හිතවත් විදිහට වැඩ කරනවා රටට යහපත පිණිස වැඩ කරනවා කියලා ඒ ඇත්තන් තීරණය කරනවා ඒ තීරණය අනුව තමයි ඒ ඇත්තෝ ඡන්ද දෙන්නේ අපි කොහොමද ඡන්ද දෙන්නේ එනිසා පින්වත්නි හිතන්නට ඕනේ අපේ ඡන්දදායකයන්ගෙන් කී දෙනෙක් ඡන්දය දෙන මට්ටමට හිතා බලා බුද්ධිමත්ව ඡන්දයක් දෙන්නට කී දෙනෙක් සුදුසුද කියලා දැන් ඒ බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි නොකරපු නිසා අවුරුදු 50ක් මුළුල්ලෙහි
දැන් අපි වැටලා ඉන්න අඩිය අපට පේනවා නේද කොහෙද ගිහිලා තියෙන්නේ කියලා මින් ඉදිරියට අපේ ලංකාවේ මේ ජනතාව මේක අනිත් අයට කියන දෙයක් නැහැ දෙමළයට කියන දෙයක් නැහැ මේක මේක මුස්ලිම් අයට කියන දෙයක් නැහැ ඒගොල්ලෝ ඒ හරි දෙය කරනවා අමුතෙන් කියන දෙයක් නැහැ එතකොට මේක නොකරන්නේ අපේ අය මං කියන්නේ ඒගොල්ලන්ගේ 100%ක්ම කරනවා කියලා නෙමෙයි නමුත් ඒගොල්ලන්ගේ ಜಾති වශයෙන් ගත්තොත් වැඩි හරියක් ඒ හරි දෙය කරනවා ඒ ඇත්තන්ගේ තමන්ගේ ජාතික මමත්වයක් තියෙනවා ඒ ඇත්තන්ට කිසිම දෙමළ මිනිස්සෙක් කිනාද මම දෙමළ කෙනෙක් නෙමෙයි කියලා කිසිම මුස්ලිම් මිනිස්සෙක් කිනාද මම මුස්ලිම් කෙනෙක් නෙමෙයි කියලා නමුත් සිංහල මිනිස්සු සමහර දෙනා කියන මම සිංහලෙක් කියලා කියන්න හොඳ නෑ කියලා මොකද්ද පින්වත්නි මේ කතාවේ තේරුම ලෝකේ කවුද කියන්නේ එහෙම ඒ නිසා අපි හිතන්නේ එහෙම එහෙම තර්ක කරන එකම ජාතිවාදී ඇති කිරීමක් එහෙම තර්ක කරන එකම ඒ තර්ක කිරීම එහෙම සුදුසු නෑ බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ මාර්ගය පැහැදිලිව තියෙනවා ඒ බුදුමග බොහෝම පැහැදිලිව තියෙනවා ඒ බුදුමග යන්නට අදිෂ්ඨාන කර ගන්නට ඡන්දයෙන් අගතියට යන්න එපා බලන්න අපි ගන්නවා නම් මම මේ පක්ෂෙමයි මේ පක්ෂෙටම ඡන්දෙ දෙන්නේ මම කියලා එතකොට මං ඡන්දයෙන් අගතියට ගියා මම මේ පැත්තට ඡන්දයෙන් අගතියට යනකොට මං අනිත් පක්ෂ කෙරෙහි ද්වේෂය තියෙනවා එතකොට මං ද්වේෂයෙන් අගතියට ගියා එතකොට ඊගාවට හැමතිස්සෙම එනවා මගේ අනිත් පැත්ත මගේ විරුද්ධවාදියා බලයට එවිදෝ කියලා එතකොට බය හැමතිස්සෙම තියෙනවා මේ ඔක්කොම මෝහය නිසා බලන්න අපි මේ තාක් මේ ආපු ගමන මේ විදිහට සතර අගතියෙන් අගතිගාමීව නෙමෙයිද මේ එන්නේ කියලා සතර අගතියෙන් අගතියට පත් වුණොත් දැන් බලන්න ජාතියක් වශයෙන් අපි තවදුරටත් ඉදිරියට යාවිද කියලා නිසා පින්වත්නි හිතන්නට අපේ මේ නිදහස අපි සමරන්නේ ඇයි කාරණා දෙකක් තියෙනවා මට පේන විදිහට නම් මේ කාරණා දෙක මා කියන්නේ මෙහෙමයි මේ කාරණා දෙක තියෙන්නේ දැන් අපි මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා නිදහසක් ලැබුවා පරාදීන ජාතියක් වශයෙන් ඉඳලා අපි මේ පරාදීනත්වයේ අද සිහි කරනවාද අවුරුදු 50කට පස්සේ උත්සවාකාරයෙන් එහෙම නැත්නම් මේ අවුරුදු 50 ඇතුළත අපි පරිහානියට පත් වෙලා තියෙනවා ජාතික වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන් සදාචාර වශයෙන් හැම අංශයකින්ම අපි පිරිහිලා තියෙන්නේ පහතට වැටලා තියෙන්නේ අපි ඉතාම උත්සවාකාරයෙන් ඒ අපේ පරිහානියද සිහි කරන්නේ මේ දෙකම සිහි කළ යුතු නෑ අපි එහෙනම් අපි තවදුරටත් මේ නිදහස සමරනවාද නැත්නම් මෙවැනි නිදහසක් සමරන්නට අපි එකම පිරිසක් වශයෙන් එක රටක එක පිරිසක් වශයෙන් දෙමළ වේවා මුස්ලිම් වේවා සිංහල වේවා අපි එක රටක එක පිරිසක් වශයෙන් එකම ශ්‍රී ලාංකික අම්මෙකුගේ දරුවෝ වශයෙන් ඉදිරියට යනවද ඉදිරියට ගිහිල්ලා අපි සමගියෙන් යුක්තව සාමයෙන් යුක්තව බෙදීම් නැතුව ජීවත් වෙනවද කියලා අපි තීරණය කරන්න ඕනේ අපි අපි රටේ බෙදීම් නැති කරන්න ඕනේ නම් අපි ජාතීන් අතර බෙදීම් නැති කරගෙන ජීවත් වෙනට ඕන නම් මහා ජාතියක් වශයෙන් අපි දැනගන්නට ඕනේ ඉස්සෙල්ලම බෙදීම නැති කළ ජීවත් වෙන්න පින්වත්නි කාලයක් තිස්සේ අපේ නායකයන්ට කිසිම ඌමනාවක් වෙලා නැහැ අපේ මේ ජාතිය එකතු කරන්න ඕනේ ඒක රාශී කරන්න ඕනේ කියන ඒ අවශ්‍යතාවය අදවත් මේ මොහොතේවත් අපි හිතනවා මේ අවස්ථාවේදී මේ පාලනය කරන මේ රට පාලනය කරන රජයටවත් මේ වර්තමාන රජයටවත් ඒ අවශ්‍යතාවය ඇති කර ගන්නට සම්‍යක් දෘෂ්ටිය පහළ වේවා කියලා. පින්වත් නැත්තම් වෙන්නේ මොකද්ද? ඒ රටේ සමගිය මහජාතිය ඒකරාශීභාවය එකමුතු භාවය ඇති කරන්න උත්සාහයක් නැත්තම් මහජාතිය හැමතිස්සෙම කුලවකා ගන්නවා නම් මේ රටේ රටක් වශයෙන් යන්නෙත් නැහැ ඉදිරියට ජාතියක් වශයෙන් යන්නෙත් නැහැ ආගමික වශයෙන් පරිහානිය ඒ පරිහානිය වළක්වන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි අනිත් පැත්තෙන් බලනකොට අපිට නිදහස තියෙනවා ඇත්තයි දැන් නිදහස ගැන කතා කරන්නේ නිදහස තියෙනවා ඇත්තයි ඒත් නිදහස පින්වත්නි අපිට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න බෑ දැන් ආගමික පැත්තෙන් ගත්තොත් මේ නිදහස කොච්චර වැරදි විදිහට පාවිච්චි කරනවාද කියලා හිතන්නට සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ අපේ බුද්ධාගමයි කියලා අපිට ඕන ඕන දෙයක් ගේන්නට පුළුවන් කියලා. පින්වත්නි බුද්ධාගමයි කියලා අපිට ඕන ඕන දෙයක් ගේන්නට බෑ. මේ රට පාලනය කරන රජය බුද්ධාගමට යම් කිසි තැනක් දෙනවා කියලා කියනවා නම් මේ රටේ තියෙන බුදුදහම විශේෂයෙන්ම ථේරවාදී බුදුදහම ලෝකයේ පිළිගත්තේ බෞද්ධ රට මේ ශ්‍රී ලංකාව ථේරවාදී බෞද්ධ රාජ්‍යයක් හැටියටයි.
මේ තේරවාදී බුදුදහම ආරක්ෂා කර ගැනීමේ වගකීම රජයක් සතුයි. මොකද ඒකෙන් අපි කියන්නේ මහායාන බුදුදහම ගැන අපි කතා කරන්නේ නැහැ. මහායාන රටවල් එහෙම තීච්ඡාවේ. නමුත් මහායාන බුද්ධාගම මේ රටට අවශ්‍ය වෙන්නට නම් තේරවාද බුදුදහම සුදුසු නැති වෙන්නට ඕනේ. නමුත් මහායාන රටවල් පිළිගන්නවා තේරවාදය හරි තේරවාදයේ සුදුසුයි කියලා. නිර්මල බුදුසමයේ තේරවාදී තියෙන කියලා. තේරවාදී රටක තේරවාදී බුදුසමය මෙසේ තියෙනවා නම් මහායානයේ තවදුරටත් මෙහාට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව මහායානය කියලා කියන්නේ යුගයෙන් යුගයට වෙනස් වෙවි යන ප්‍රතිපදාවක් තියෙන ධර්මයක්. එහෙම තමයි මහායානය සකස් වුනේ. තේරවාදී කියලා කියන්නේ එදා මහතෙරුන් වහන්සේලාගෙන් ආරම්භ වෙච්ච ඒ දේ තවමත් නිරුපද්‍රිතව එනවා පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් නොවී එනවා. ඒ නිසායි මේක පිරිසිදු තේරවාද ධර්මයක් කියලා කියන්නේ. මේ ධර්ම අපිරිසිදුයි කියලා කාටවත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය මේ ධර්ම හොඳට පැහැදිලිව තියෙනවා. එහෙනම් තියෙන තේරවාද ධර්ම හරියට ජීවිතයට සම්බන්ධ කරගෙන මිත්‍යා දෘෂ්ටි වලින් ඈත් වෙලා ඒ ධර්ම ජීවිතේ නම් ක්‍රියාත්මක කරන්නට ඒ ක්‍රියාත්මක කළාට පස්සේ ඒ ක්‍රියාත්මක භාවය තුළින් තමාට ඒකාන්තයෙන්ම සැනසෙල්ල ලබන්න පුළුවන්. පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මහායානයත් පිළිගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරවාදයත් පිළිගන්නවා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව මේ ජීවිත කාලයේදී යන්නේ තේරවාදයේ විතරයි. මහායානයේ එහෙම යමක් නැහැ. මොකද මහායානය කියන්නේ මේ මාර්ගයේ පිළිපැදලා නිවන් දකින්නට යන ආගමක් නෙමෙයි. මහායානය කියලා කියන්නේ සූත්‍ර ඔය පුණ්ඩරීක සූත්‍රාදී සූත්‍ර සජ්ජායනා කළා ඒ තුළින් දිව්‍ය ලෝකයට ගිහිල්ලා සුඛාවතියට ගිහිල්ලා සුඛාවතියේදී බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙන්නට ඕනේ නැත්නම් සුඛාවතියෙන් ඇවිල්ලා බුදු වෙන්නට ඕනේ ඔය ක්‍රමයයි මහායානයේ තියෙන්නේ ඒ කියන්නේ මාර්ගය පිළිපැදලා නිවන් දකින්න නෙමෙයි අර විදිහට එන්නට ඉතින් එහෙමනම් ඒ මාර්ගය පිළිපැදීමද ශ්‍රේෂ්ඨ වෙන්නේ සුඛාවතියට ගිහිල්ලා එතනින් එන තීරණයක් ගන්නට ඕනේ අපට අවශ්‍ය මේ ජීවිතයට ක්‍රියාත්මක වන බුදුදහමක් මිස සුඛාවතියෙන් ක්‍රියාත්මක වන බුදුදහමක් නෙමෙයි. ඉතින් මෙන්න මේ කාරණය හොඳට සිහියට අරගෙන අපේ රටට එන්නට තියෙන මහා භයානක දේවල් වළක්වන්නට රජයක් විසිනුත් කටයුතු කරන්න ඕනේ. පින්වත්නි අවසාන වශයෙන් එක් දෙයක් මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයට අනාගතයේදී මෙන්න මේ ආකාරයෙන් භය පහළ වෙනවා කියලා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ එනවා සූත්‍ර හතරක්. පහේ කොටස් හතරක් එනවා. ඒ කියන්නේ 20 ආකාරයකින් මේ ශාසනයට භය පහළ වෙනවා කියලා. ඒ නිකක් තියෙනවා මේ විදිහට. යේතේ සුත්ත ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තර තථාගත භාසිත. යම් කිසි සූත්‍රය වේද ලෝක ගම්භීර වූ ගම්භීරාර්ථ ප්‍රකාශ කරන්නා වූ ලෝකෝත්තර වූ යන ආදි වශයෙන් පෙන්වනවා කියලා කියනවා. ඉමේ තේසු වඤ්ඤමානේසු මේ තථාගත ධර්මය දේශනා කරන කල්හි ශ්‍රාවකයෝ නසුසු සම්ති මේ ධර්මය අහන්නේ නැහැ. මේකට කන් යොමු කරන්නේ නැහැ. නසෝතං ඕදහිස්සන්ති මේකට කන් යොමු කරන්නේ නැහැ. නමුත් මේක ඉගෙන ගන්න උත්සාහ ගන්නෙත් නෑ. මේක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ කියලා හිතන්නේත් නෑ. මේ තථාගත ධම. ඒ වුණත් යේතේ ධම්මා කාවේ කවි කතා කාවෙය්‍ය යම්කිසි ධර්මය යම්කිසි සූත්‍රය කවි කතා කවියන් විසින් කරන ලද කාව්‍යමය වූ මිහිරි කොට ගායනා කරන්නා වූ වාදනය කරන්නා වූ අක්ෂර සහිත ව්‍යංජන සහිත මේ යේතේ ධම්මා ඒ ධර්මය ගැන ප්‍රකාශ කරනවා ඒවා බාහිර ශාසනිකා මේ බුද්ධ ශාසනයෙන් බාහිර වූ කාව්‍යමය වූ කවියන් විසින් ගොතන ලද මේ දේවල් මේවා කියනකොට තේසු භඤ්ඤමානේසු මේ ධර්මයන් දේශනා කරන කල්හි සුසුසන්ති ඒවා අහන්නට කන් නැඹුරු අහනවය සෝතං ඕදහිස්සන්ති කන් නැඹුරු කරනවය ඒවා අහන්නට ඒවා ඉගෙන ගන්නට ඒවා නැවත නැවත ප්‍රකාශ කරන්නට ඒවා පුරුදු කරන්නට මහන්සි ගන්නවය. පින්වත්නි බලන්න අද ඔය ශාසනික විපත එදා බුදුහාමුදුරුවෝ කියපු ඇවිල්ලා නැද්ද කියලා. අද අපේ බෞද්ධ ශ්‍රාවකයන් නේද මේ භජන් කියලා ගායනාවලට යන්නේ? භජන් ගායනා මේ ශාසනික දේවල්ද?
බාහිර ශාසනවල දේවල් මේ ගායනා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා එහෙනම් මේ තත්ත්වය අද තත්ත්වය දැක්කා දැකලයි කිව්වේ මේ අනාගතයේ මහණෙනි මේ බයක් එනවා මේ බය නැති කරන්නට උත්සාහ ගන්නති කියලා ඒ අනුව කටයුතු කරමින් අගුරු දුරලකන් දුරු කරගන්නට ගුණධර්ම වඩා සිටුවා ගන්නට හැම දිනාටම මේ උතුම් තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් ලබන වසරේ නිදහස් දිනය සමරන කොටවත් සැනසිල්ල නිදහස සමරන්නට අවස්ථාව සැලසේවා කියලා ඉතාම කරුණාවෙන් මෛත්‍රීන් ආශිර්වාද කළා සෙත්පතනවා ආකාශත්තා ජිභුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. බුද්ධ ධර්මය අවබෝධ කරත්වා පංචසී